යක් තියෙනවා අහන්න අතුබහංශ දේශනා කරපු භාවනා ක්‍රම හතරෙන් අතරවෙනි එක ධම්ම උද්දච්ච විග්‍රහිත මහන්සං කියන ඒ භාවනාව පිළිබඳව මට පොඩ්ඩක් විග්‍රහ කරලා දෙන්න. ඒ වගේම ඒ භාවනා ක්‍රමයේදී බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොට කුකුසාසි වගේ රජු කෙනෙකුත් එකවරම අරිහත් ඵලයට පත් කළා කියනවා. ඒ ධම්ම උද්දච්ච විග්‍රහිත මානසික සත්‍යද ඇවිත්ලා ඒක කොහොමද වුනේ කියන එක මට පොඩ්ඩක් පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට නිරෝගී චිර ජීවනයේම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ නම් මේ ධම්ම උද්දච්ච විග්‍රහිත මානසික ක්‍රමයත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු භාවනා ක්‍රම හතරෙන් එකක්. සමත පුබ්බංගම විපස්සනා භාවනා ක්‍රමය එකක්, විපස්සනා පුබ්බංගම සමත භාවනා ක්‍රමය දෙක, යුගනද්ද සමත විපස්සනා දෙකම එකට එකම මොහොතක එකටම කරන එක යුගනද්ද භාවනාව. ඊට අමතරව හතරවෙනි ක්‍රමය තමයි ධම්ම උද්දච්ච විග්ගහිත මානසං. මේ හිතේ ඇති වූ උද්දච්චය විග්ගහිත, විගාත පරිලාහ කියන්නේ ඝාතනය කරලා මරා දාලා ඒ වැරදි මිදි නිදහස් වීම විගාත පරිලාහ විග්ගහිත. ධම්ම උද්දච්ච මේ උද්දච්චය තමයි හිතේ තියෙන සියලු පාප කර්ම කරන්නට හේතුව උද්දච්චය. මේ උද්දච්චය විග්ගහිත කරන්න හේතුඵල ධර්මයට බහගල්පා කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ඒක කරන්න නම් සංසාරේ පුරුද්දක් තියෙන්නත් ඕන, උග්ගටිතඤ්ඤ වෙන්නත් ඕන. දැන් මේ පුද්ගලයෝ හතර දෙනෙක් ඉන්නවා. උග්ගටිතඤ්ඤ විපචිතඤ්ඤ නෙය්‍ය පදපරම. පදපරම පුද්ගලයන්ට හෝ නෙය්‍ය පුද්ගලයන්ට හෝ විපචිතඤ්ඤ පුද්ගලයන්ට හෝ ඔය ධම්ම උද්දච්ච විග්ගහිත මානසංක්‍රමයට විද්දච්චේ විග්ගහිත කරන්න බෑ. දැන් ත්‍රිපිටකයේ තියෙනවා බාහ්‍ය දාරු වීර්ය සූත්‍රය, සන්තති අමාත්‍යතුමාගේ දේශනා කරපු ධර්මය, දබ්බමල්ල පුත්‍ර ආරහතුන් වහන්සේට, කුමාරකාශ්‍යප ආරහතුන් වහන්සේට, පුක්කුසාති රජුරුවන්ට මෙහෙම බොහෝ සූත්‍ර තියෙනවා. ඒ අය සීල් රැක්කෙත් නැහැ, දන් දුන්නෙත් නැහැ, භාවනා කළෙත් නැහැ. ඒ අය බුදුහාමුදුරුවෝ කියපු ධර්මය එක ගාථාවක් එක පද කීපයක් අහලා අරහන් ඵලයටමපත් වුණා. එක විනාඩි ගානක් ඇතුළත ඒ අය උද්දච්චය විග්‍රහිත කළා. ඉතින් ඒක උද්දච්චය විග්‍රහිත කරන්න පුළුවන් වෙන්නේ උග්ගටිතඤ්ඤ පුද්ගලයන්ට. ගැටේ ඒ ගැටේ දැකලා ගැටේ ඒ මොහොතේම කපන්න ඕන. ගැට කියන්නේ මේ රාග බැම්ම, දේස බැම්ම, මෝහ බැම්ම තමයි ගැට තුන. ඒක තේරුම් අරගෙන ඒක එකතුව තමයි උද්දච්චය. මේ උද්දච්චය විග්‍රහිත කරන්න පුළුවන්. ඔබටත් උද්දච්චය විග්‍රහිත කරන්න පුළුවන් වෙනවා. සංසාරයේ ගැන පුරුද්දක් තියෙනවා නම් ඔබට, එතකොට මේ ධර්මය එක පදයක් දෙකක් තුනක් කියනකොටම ඔබ භාවනා කළත්, සිල් රැක්කේ නැතත්, දන් නොදුන්නත්, මොන මොන පින්කම් නොකළත්, අර සන්තති අමාත්‍යතුමා මොනවාක්ක පින්කම් කළා තිබුණා. ඔය මේ බාහ්‍ය දාරු වීර්යතුමත් මොනවත් පින්කම් කළා තිබුණා. සිල් රැක්කෙත් නැහැ, භාවනා කළෙත් නැහැ, පින්කම් කළෙත් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ කියපු මේ වාක්‍ය කීපය, මේ පද කීපය තේරුම් අරගෙන අර උග්ගටි සංඥා විදියට උද්දච්චය විග්‍රහිත කරලා මගඵල ලැබුවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියපු හතරවෙනි ක්‍රමය.